අයිබෝන් සාදරයෙන් පිළිගන්නවා කාට් මූවි රීකත්යක ඔයාලා හැමෝම ඔයා යන ප්ලේන් එක කිසිම පාලනයක් නීතියක් කිසිම පොලිසියක් අඩුම ගානේ නගරයක්වත් නැති දූපත් රටකට වැටුනොත් ඔයාට බේරෙන්න පුළුවන් වෙයිද මේ මූවි එකේ ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් දන්න සුපිරි නළු ජෙරාඩ් බට්ලර් එයා රඟපාපු මූවිස් තමයි ඔලිම්පස් හැස් ෆෝලන් ඒන්ජල් හැස් ෆෝලන් ලන්ඩන් හැස් ෆෝලන් හන්ටර් කිලර් 300 ඒ වගේම ඩෙන් ඔෆ් තීව්ස් යන සුප්‍රසිද්ධ අතිසාර්ථක මූවිස් හොඳයි එහෙම අද මං රිවيو කරන්න යන්නේ 2023 රිලීස් වෙච්ච IMDb රේටින්ග්ස් 6.6ක් ගත ඇක්ෂන් ත්‍රිලර් මූවි එකක් මේක තමයි ප්ලේන් මේ ඉන්නේ බ්‍රොඩි ටොරන්ස් මෙයා මේ පරක් වෙලා දුවගෙන යන්නේ ෆ්ලයිට් එකට එයා තමයි අපි මේ කතාවේ ප්ලේන් එකේ කැප්ටන් මම මෙතනින් එහාට යට කැප්ටන් කියලා කතා කරනවා කැප්ටන්ට දුවෙක් ඉන්නෝ ඩැනීලා කියලා එයා බලාගෙන ඉන්නේ යාගේ තාත්තා ඉක්මනට ගෙදර එනකම් ප්ලේන් එකේ සහායක නියමුව තමයි සැමුවෙල් ඩෙලේ කැප්ටන්ගේ 2023 අවුරුද්දේ පළවෙනි ෆ්ලයිට් එක මේක මෙතනට යනවා හැමතිම චෙක් කරන්න නිලධාරීක් මගින් ගන්න චෙක් කරාට පස්සේ කැප්ටන් අහනවා බරපතල කාලගුණ තත්වයක් තියෙන්නේ ඇත්තටම යන්න ක්ලියර්ද කියලා කුණාටුවක් තියෙන්නේ ඔයාලා යනකොට ඒක රට ඇතුළට එන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කියනවා කැප්ටන් පාර වෙනස් කරලා කුණාටුව මගහැරලා යන්න ඇහුවත් තෙල් ප්‍රමාණය මදි කියලා ඒ නිලධාරියා කියනවා මේ ඉන්නේ බොනි මෙයා තමයි ප්‍රධාන එයා හොස්ට් එයා ඇවිල්ලා කැප්ටන් එක්කන් යනවා දොරගාවට FBI එකකින් අපරාධකාරයෙක්ව අරන් යනවා විමර්ශන වලට. ඒ ගැන කැප්ටන්ට මෙතනදී දැනුවත් කරනවා. මේ අපරාධකාරයා අවුරුදු 15කට කලින් කරපු ඝාතන සිද්ධියකට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එයාව ප්ලේන් එකේ අරන් යන්න කලින් කැප්ටන්ගෙන් අවසර ගන්නවා. අපරාධකරුවාගේ නම ලොයිස් ගැස්පර්. මේන් ඉසබෙලා සහ මරියා මේ තමයි අනිත් එයා හොස්ලා දෙන්නා. ප්‍රධාන එයා හොස් තමයි බොනි. මං කලින් ආව මතක් කරා. මෙයාලා යන්නේ සිංගප්පූරුවට. ප්ලේන් එකේ ඉන්නේ මගින් 14ක් විතරයි. මගින් එකින් එක ප්ලේන් එකට නගිනවා. ගුවන් සමාගම ට්‍රේඩ් බ්ලේසර් යන නමින් තමයි හඳුන්වන්නේ. හැමදේම චෙක් කරලා ප්ලේන් එක පිටත් වෙනවා. කැප්ටන් සහ සහාය නියමුව එයාලගේ පෞද්ගලික තොරතුරු ගැන කතා වෙනවා. කැප්ටන්ගේ බිරිඳ මීට අවුරුදු 3කට කලින් නැති වෙලා කියලා ඩෙලේ මේ වෙලාවේ දැනගන්නවා. ප්ලේන් එක යන්නේ දරුණු කුණාටුවක් මැද්දෙන්. ආරක්ෂා සඳහා සීට් බෙල්ට්ස් තද කරගන්න කියලා මගින්ට නිවේදනය කරනවා. ප්ලේන් එකේ නම ට්‍රේල් බේසර් 119. කැප්ටන් ප්‍රධාන පාලක මැදිරින් අවසර ඉල්ලනවා පැහැදිලි අවකාශයක් ගන්න අඩි 40,000 සීමාවට යන්න. ඒත් රේඩියෝ වැඩ කරන්නේ නැහැ. අවසරේ නැතුව කැප්ටන්ගේ තීරණෙන් අඩි 40,000 සීමාවට ප්ලේන් එක ගන්නවා. ඊට පස්සේ තමයි ප්‍රධාන පාරක මැදිරින් අවසර ලැබෙන්නේ. එතකොටත් අවකාශ සීමාවට ඇවිල්ලා ඉවරයි. අඩි 40,000ට ඇවිල්ලා විනාඩියක්වත් යන්න කලින් මුළු යානයම විශාල ගැස්සීමකට ලක් වෙනවා. කැප්ටන් යනවා මගින්ව බලන්න. එයාලා මගින්ට ඒක කාලගුණයක් නිසා වෙච්ච දෙයක් කියලා පැහැදිලි කරනවා. මගින් ගැන බලලා ආයියද්දි ලොකු අකුණකට අහුවෙලා තවත් පාරක් ප්ලේන් එක හෙල්ලෙනවා. ඒ හෙල්ලුණු පාරට කැප්ටන්ව ගිහින් කැබින් එකේ වැදිලා නලල තුවාල වෙනවා. ප්ලේන් එකේ පවර් නැති වෙනවා. දැන් මේ ට්‍රේල් බේස 119 කියන ප්ලේන් එක පවර් නැතුව ප්‍රධාන පාලක මැදිරි සම්බන්ධතාවයක්වත් නැතුව මහා කුණාටුව මැද්දෙන් තමයි යන්නේ. මේ හැමදේම කැප්ටන් වාර්තා කරනවා. ප්ලේන් එක තියෙන තැන ගැන කැප්ටන්ටවත් සහාය නියමුවාටවත් කිසිම අවබෝධයක් නැහැ. මේ වෙනකොට ප්ලේන් එක තියෙන්නේ බැටරියකින් විතරයි. උපරිම විනාඩි 10යි. ඒකත් ඉවර වෙන්න තියෙන්නේ. එතනින් එහාට ප්ලේන් එකේ කන්ට්‍රෝල් එක කැප්ටන්ටවත් සහායක නියමුවා ඩෙල්ටවත් ගන්න බෑ. කැප්ටන් ඔරලෝසුවකින් ස්ටොප් වොච් එක දාලා ඩෙල්ට දෙනවා විනාඩින් විනාඩි යට කියන කියලා. එයාලා අන්තිමට ඉඳපු තැන මැනුවලි මැප් එකේ මාක් කරනවා. අන්තිමට ඉඳපු තැන ඉඳලා යන වේගෙන් එයාලට ළඟම තියෙන මැනිලා එයාපෝට් එකටවත් යන්න කාලය මදි. බැටරිත් මදි. ප්ලේන් එකේ පවර් එක ගන්න පුළුවන්. ඒත් එයාට මැනිලා වෙනකන් යන්න වෙනවා ඒක කරන්න. කැප්ටන් මේඩේ මේඩේ කියලා කෑ ගහනවා. ප්ලේන් එකේ රේඩාර් නැහැ, නැවිගේෂන් නැහැ, ඇන්ටනා නැහැ, ADI නැහැ. ඒත් වාර්තාව ලියලා අඩි 40,000 ඉඳලා පල්ලෙහාට ගන්නවා. මේ අතරේ බොනි මගින්ට කියනවා සීට් බෙල්ට්ස් දාගෙනම ඉන්න කියලා. විදුලිය විසන්දි වෙලා තියෙන කියලාත් කියනවා. මේ අතරේ අපරාධකරුවා ගැස්පර් FBI නියෝජිතට කියනවා එයාගේ වාංචු ගලවන්න, කඩන් වැටුනොත් එහෙම යට පීනන්නත් බෑ කියලා. ඒත් FBI නියෝජිතයා ඒක කරන්නේ නැහැ. FBI ඒජන්ට් ෆෝන් එකකින් වාර්තාවක් යවන්න ලෑස්ති වෙනවා. මේ වෙනකොට ප්ලේන් එක ඉතා වේගෙන් පල්ලෙහාට ගමන් කරනවා. තවත් සෙලවීමක් නිසා FBI ඒජන්ට්ගේ ෆෝන් එක එයාගේ අතින් බිමට වැටෙනවා. එයා ඒක ගන්න සීට් බෙල්ට්ස් ගලවලා නැගිටිනවා. FBI ඒජන්ට්ව නවත්තන්න ඉසබෙලා කියන ගුවන් සේවිකාව නැගිටලා එනවා. ඒ තවත් අකුණු පාරක් වැදිලා මුළු ප්ලේන් එකම හෙල්ලෙනවා. ඒකෙන් ඉසබෙලා සහ FBI ඒජන්ට් VC වෙලා උඩ වැදිලා ආයේ බිමට ඇදගෙන වැටෙනවා. ඒ සෙලවීමෙන් ඒ දෙන්නාම එතනම මැරෙනවා. වෙලාව විනාඩි 4:30 දී ප්ලේන් එක කුණාටුවෙන් බේරිලා පල්ලෙහාට එනවා. ගොඩබිම පේන නැති නිසා මුහුදට ගොඩබාන තීරණය කරනවා. මගින්ට ඒ ගැන බොනි දැනුවත් කරනවා.
ඊට පස්සේ විනාඩි 3ේදී කැප්ටන් දකින්න ගොඩ බිමක් තියෙනවා. ගොඩ බිම මොකද්ද කියලා දෙන්නටම හිතාගන්න බැහැ. ඒක මහා ඝන කැලයක්. ප්ලේන් එක බාන්න තැනක් නැහැ. තප්පර 20ට වෙලා වඩු වුණාම පාරක් දකින්නවා. කැප්ටන් ප්ලේන් එකේ පාර පැත්තට හරවනවා. ඒත් දැන් තියෙන්නේ තප්පර 10යි. ගානට වෙලාව ඉවර වෙද්දී කැප්ටන් ප්ලේන් එකේ පාරට ගොඩ බානවා. ඇත්තටම කඩා වැටෙන්න දෙන්නේ නැහැ. ඒ පාර ඉවර වෙලා අඩි ගානක් ඉස්සරහින් ප්ලේන් එක නවත්ත ගන්නවා. බැටරි ඉවර වෙන්න තප්පර ගානක් තියෙද්දී මෙයා ගානට මේ පාරට ප්ලේන් එක ගොඩ බා ගන්නවා. ප්ලේන් එකේ තවමත් තෙල් තියෙනවා. ඒ වගේම හොඳටම රත් වෙලා තියෙන්නේ. මගින්නවත් තරම් ඉක්මනින් ප්ලේන් එකෙන් කට්ටිය එළියට බැහැ ගන්නවා. අපරාධකරුවාගේ මාංචු වල යතුරු බොනි අර ගන්නවා එයා දකිනවා. ප්ලේන් එක අයිති ගුවන් සමාගම මේ වෙනකොටත් ප්ලේන් එක හොයන්න පටන් අරන් ඉවරයි. බොනි කැප්ටන්ට කියනවා එයා යතුරු ගන්නකොට ගැස්පර් කියන අපරාධකාරයා එයා දිහා බලන් ඉඳියා කියලා. කැප්ටන් කියනවා එයා භයානක කෙනෙක් කියලා. ඒ වගේම යතුරු ටික කැප්ටන්ගේ අතට ගන්නවා. මෙතනදී කැප්ටන් මගින්ට තත්ත්වය තේරුම් කරලා දෙනවා. ප්ලේන් එක කූල් ඩවුන් වුණාම ඒගොල්ලෝ ඒක හදන්න ට්‍රයි කරනවා කියලා කියනවා. දැනට උදව් ඉල්ලන්න කිසිම හැකියාවක් නැහැ. අකුණු නිසා හැමදේම කැඩිලා. අපි ඉන්නේ පිලිපීනයේ කොහේ හරි දූපතක වෙන්න ඕනි කියලා කැප්ටන් මගින්ට කියනවා. ගුවන් සමාගමෙන් පෞද්ගලික පුහුණු කරන ලද කුලී හමුදාවක් ගේන්න තීරණය කරනවා. ප්ලේන් එකේ සිග්නල් වලින් නැති වුණ තැන සැක නිසා එයාලා හිතනවා ප්ලේන් එක හයිජැක් කරලා වෙන්නත් පුළුවන් කියලා. කැප්ටන් ගැස්පර්ව හම්බ වෙලා ටිකක් කතා කරනවා. ඊට පස්සේ ප්ලේන් එකේ පවර් එකයි රේඩියෝ එකයි හදන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දෙනවා. මගින් බඩු භාණ්ඩ ඔක්කොම ප්ලේන් එකෙන් බිමට බාගත්තට පස්සේ කැප්ටන් ගිහින් මැරුණු දෙන්නව බෑග් වලට දාලා සීල් කරනවා. FBI ඒජන්ගේ තුවක්කුව කැප්ටන් ගන්නවා. කැප්ටන් සහය නියමුව ඩෙලේ එක එකතු වෙලා ඉන්න තැන හොයනවා. එයාලා දැනගන්නවා මැප් එකෙන් බැලුවම ජෝලෝ කියන දූපතේ තමයි මේගොල්ලෝ මේ ඉන්නේ කියලා. මේ දූපතේ කිසිම හමුදාවක් පොලිසියක් කිසිම පාලනයක් නැහැ. අපරාධකරුවන්ගෙන් පිරිච්ච අපරාධකරුවන් පාලනය කරන දූපතක් කියලා ඩෙලේ කැප්ටන්ට කියනවා. මේ අතර එක මගියෙක් මේ තත්ත්වේ වීඩියෝ කරනවා. එයා ගැස්පර් ගාවට ගිහිල්ලා ගැස්පර්ව වීඩියෝ කරනකොට ගැස්පර් මගියට හොඳටම ගහනවා. කැප්ටන් නඳුන් මාරු කරගෙන මගින්ට කියනවා උදව් ඉල්ල ගන්න බලන්න යනවා කියලා. මගින් කැප්ටන් එක්ක එන්න කැමති වුණත් එයා තෝරගන්නේ හිරකාරයා ගැස්පර්ව. ගැස්පර්ගේ මාංචු ගලවලා කැප්ටන් එයා එක්ක එක්ක යන්න තීරණය කරනවා. ඇත්තටම කැප්ටන් සහ ඩෙලේ විතරයි දන්නේ එයාලා ඉන්න දූපතේ තත්ත්වේ. ඒ නිසා මේකට ගැළපෙන කෙනාව තමයි කැප්ටන් මේ කරගෙන යන්නේ. මේ තමයි දූපතේ ඉන්න කල්ලියේ නායකයා දතු. දතු කියන්නේ ඒ භාෂාවෙන් චීෆ් කියන එකට. ප්ලේන් එක මිසින් කියලා නිවුස් වල යනවා. ඩැනියෙලා ඒ කියන්නේ කැප්ටන්ගේ දුවත් මේක දකිනවා. කැප්ටන් සහ ගැස්පර් කැලේ යනකොට ගැස්පර් එකපාරටම අතුරුදහන් වෙනවා. එයා පැනගන්නවා වෙන්නත් පුළුවන්. කැප්ටන් තනියම ඉස්සරහට යනවා. හෙඩ්ක්වාටර්ස් වලින් කැප්ටන්ගේ ප්‍රොෆයිල් එක බලනවා. මීට කලින් ප්ලේන් එකක වෙච්ච සිද්ධියක් බලලා තීරණය කරනවා කැප්ටන් ගැන ෂුවර් එකක් තියාගන්න පුළුවන් කියලා. මේ අතරේ ඩිලේ යාන්තම් වයර් ටික හදාගෙන ප්ලේන් එකේ පවර් එක ගන්නවා. කැප්ටන් කැලේ පරණ බිල්ඩින් එකකට ඇතුල් වෙනවා. ඒකේ බිත්තිවල වෙඩි තියපු පාරවල් පවා තියෙනවා. බිම උණ්ඩත් තියෙනවා. උඩ තට්ටුවේදී ලෑන්ඩ් ලයින් එකක් හොයාගන්නවා. කැප්ටන් වයර් ටික අමුණලා ලයින් එක හදාගෙන ට්‍රේල් බේස් එයා ලයින් එකට කෝල් කරනවා. කැප්ටන් සිද්ධිය කිව්වට ආන්සර් කරන ගෑනු කෙනා කියනවා මේ වගේ කෝල්ස් දවස පුරාම එනවා, මේවා ප්‍රෑන්ක් කෝල්ස් කියලා. ඒ නිසා කැප්ටන්ගේ බැජ් නම්බර් එක කියන්න කියනවා. ඒත් කැප්ටන් ඇඳුම ගලවලා ආපු නිසා එයාට බැජ් නම්බර් එක හොයාගන්න නැහැ. එයා ලයින් එකෙන් කරන්නේ ෆෝන් එක මේ වෙලාවේ කට් කරලා දානවා. ඊට පස්සේ කැප්ටන් එයාගේ දුව ඩැනියෙලාට කෝල් කරනවා. සිද්ධිය කියනවා. ඩැනියෙලා එක ලියා ගන්නවා. ප්ලේන් එක පිලිපීනයට අවට දූපතකට ගොඩ බෑවා කියනකොටම දූපතේ කෙනෙක් ඇවිත් කැප්ටන්ට ගහනවා. ඒ දෙන්නගේ පොරෙන් කැප්ටන් දැනට දිනනවා. මේකම එකපාරටම වෙඩි සද්දයක් ඇහෙනවා. කැප්ටන් හැංගෙනවා. වෙඩි තියාගෙන ඇවිල්ලා තියෙන ගැස්පර් දූපතේ කල්ලියෙන් ගත්ත තුවක්කු දෙකක් දෙන්න අතට අරගෙන ඉස්සරහට යන්න තීරණය කරනවා. කැප්ටන් සහ ගැස්පර්ට හම්බ වෙනවා ඒ ගොඩ නැගිල්ලෙම තිබිලා කැමරා එකක්. මෙයාලා මේ කැමරා එකේ තියෙන වීඩියෝ එකක් බලනවා. මේ කල්ලිය කරන්නේ මේ දූපතරේන පුද්ගලින්ව වීඩියෝ කරලා කප්පම් අරගන්න එක. එහෙම බැරි වුණොත් වෙඩි තියලා දානවා. මේ වීඩියෝ එක දැකලා කැප්ටන් ආපස්සට මගින් ඉන්න තැනට යන්න තීරණය කරනවා. ඒත් කැප්ටන් සහ ගැස්පර් එන්න කලින් ඩාටුගේ හමුදාව එතනට යනවා. මගින් උදව් ඉල්ලන්න ඉස්සරහට යනවා. ඒ ඩෙලේ කියනවා එයාලා කවුද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඉස්සරහට යන්න එපා කියලා. හමුදාව එතනට ඇවිල්ලා අහසට වෙඩි තියනවා. ගැස්පර්ට ඒක ඇහිලා කැප්ටන් ඩ්‍රයිව් කරන වාහනය බලෙන්ම නවත්තනවා. දූපතේ කල්ලිය දෙන්න ආපු වාහනේ තමයි මේ දෙන්නා හොරාගෙන තියෙන්නේ. කැප්ටන් සහ ගැස්පර් එතනට යනකොට ඩෙලේ ඩාටු ගාවට ගිහින් ඉවරයි. පැසෙන්ජර් ලිස්ට් එක කල්ලියෙන් අරගන්නවා. කැප්ටන් බොඩි ටොරන්ස් කියලා නම කිව්වහම ඩෙලේ කියනවා එයා එතන නැහැ, එයා උදව් ඉල්ල ගන්න ගියා කියලා. මේකම එක ගැහණු කෙනෙක් එතනින් පැනලා දුවලා යන්න හදනවා. එයාට වෙඩි තියනවා. ඒ ගැහණු කෙනාගේ හස්බන්ඩ් හැමෝම ඉස්සරහට අරගෙන ඇවිත් කඩුවකින් බෙල්ල කපලා මරලා දානවා. ගැස්පර් කැප්ටන්ව අල්ලන් ඉන්නේ. එතනට යන්න දෙන්නේ නැතුව. මොකද මේ වෙලාවෙ එතනට ගියොත් හැමෝම අහු වෙන නිසා. දූපතේ කල්ලිය මගින්ව බස් එකට නගගෙන එතනින් යනවා. ඒත් තවත් දෙන්නෙක් එතන තියලායි යන්නේ. එයාලට තියෙන්නේ පාස්පෝර්ට් ටික අරගෙන බඩුත් අරගෙන එන්න. කැප්ටන් ගැස්පර් ගාවින් ගිහින් කල්ලිය දෙන්නම අල්ලගන්න හදනවා. ගැස්පර් එක්කෙනෙක්ට වෙඩි තියනවා.
කැප්ටන් ගිහිලා තව කෙනෙක්ට තුවක්කුවෙන් ගහනවා එයා වල්ලගෙන විස්තර අහගන්නවා ධාතු කියන කෙනා මගින්ව ගෙනියන්නේ දන්දුලිට් කියන ගම්මානයට හෙඩ්ක්වාටර්ස් වලින් කැප්ටන්ගේ කෝල් රෙකෝඩ් එක අහනවා ඩැනියෙලාත් විස්තර යවලා මේගොල්ලෝ දැන් දන්නවා ප්ලේන් එක ගොඩ බාලා තියෙන්නේ කියලා කැප්ටන් ප්ලේන් එකට නැගලා බලනවා ඩෙලේ පවර් ගත නිසා ටැබ් එකක් චාර්ජ් කරලා මැප් එක රෙදි කෑල්ලක අඳිනවා මේ අතරේ ගැස්පර් කල්ලි අනිත් කෙනාට වෙඩි තියලා මරලා දානවා ප්‍රාණ අපකරණ විදිහට මගින් වල්ලගෙන අපිත් එතනට යනවා කියලා ටී-ෂර්ට් එක කලියලා ප්ලේන් එකේ සටහනක් තියෙනවා කල්ලි දෙන්නට එන්න තිබ්බ වාහනෙන් කැප්ටන් සහ ගැස්පර් පිටත් වෙනවා හෙඩ්ක්වාටර්ස් වලින් ප්ලේන් එක හොයාගන්නවා ලොකේෂන් එක කුලී හමුදාවට යවනවා එයාලා ඉන්නේ ඩොලර් මිලියන භාගයකට තරම් ඒ ප්‍රාණ අපකරුවන් තත්ත්වයක් ආවොත් පාවිච්චි කරන්න කල්ලිය මගින් කිහිප දෙනෙක් වරන් නමයි රටයි කියවලා වීඩියෝ කරනවා එයාලව කූඩුවකට දාලා තමයි හිර කරලා තියෙන්නේ කුලී හමුදාව ප්ලේන් එක තියෙන තැනට ගොඩ බහැලා එයාලා එතන වීඩියෝ එක ලයිව් ෆීඩ් එකක් හෙඩ්ක්වාටර්ස් වලට දෙනවා මරණු දෙන්නව පෙන්නනවා ඒ වගේම ප්ලේන් එකේ කැප්ටන් දාලා ගියේ මැසේජ් එක එයාලා දකිනවා කැප්ටන් සහ ගැස්පර් මේ කියන ගම්මානයට ඇතුල් වෙනවා කල්ලි අයව සද්ද නොකර එකින් එකව මරලා දානවා හැබැයි කැප්ටන් එක්කෙනෙක්වත් මරන්නේ නැහැ ගැස්පර් තමයි කරන්නේ මගීන හිර කරලා තියෙන කූඩුව ගාවට ගිහින් කුළු ගෙඩියකින් ගහලා කල්ලි දෙන්නෙක්ව මරලා දානවා කැප්ටන් හැමෝගෙම අත් ලිහනවා ඊට පස්සේ යාලාව ගෙනාවු බස් එකට ආයි නැග ගන්නවා සොයිචාවෙම බස් එක drive කරන්න කොල්ලෙක් ඉදිරිපත් වෙනවා ඒත් බස් එක ස්ටාර්ට් කරන මොහොතකට කලින් ගැස්පර් දකිනවා යන පාරේ කල්ලි අය සහ ධාතු ඉන්නවා මගීන් වරන් යන්න මාව බලන්න එපා කියලා කැප්ටන් තුවක්කු දාලා කල්ලිය ගාවට යනවා ධාතු ගාවට ගිහින් කැප්ටන් කියනවා මං උදව් විල්ලුවා දැන් යාලා එයි මගින්න නිදහස් කරලා යාව අල්ල ගන්න කියලා. ඒ ධාතුට කැප්ටන්ගෙන් මේ ලය වැඩක් නැහැ. ධාතු යාගේ හොඳම ගෝලයා හජාන්ට කියනවා වෙඩි තියලා දාන්න කියලා. හජාන් කැප්ටන්ට තුවක්කු දික් කරනකොටම කුලි හමුදාව ඇවිල්ලා හැමෝටම වෙඩි තියන්න ගන්නවා. හජාන්ට තමයි මුලින්ම වෙඩිල්ල වදින්නේ. මෙතන ලොකු යුද්ධයක් වගේ. කැප්ටන්ව බේර ගන්නවා. හැමෝම බස් එකට නගිනවා. එයාලා එතනින් නික්මනින් පැන ගන්නවා. ධාතු එනකොට යාගේ හොඳම ගෝලයා හජාන් මැරිලා ඉවරයි. कैप्टन नहानो वाला कौद कीला इतना कुली हमदावी टीम कैप्टन कीनो एला ट्रेल बेस से किन वाला के आरक्षा संधा हुए कीला एत मुदा के निमे कंडायमा तावमत नह मैं अला प्लेन ने के तीन तैन टेनवा कैप्टन टा विनमम प्लान ने का तीन वा कीला हेडक्वार्टर्स धनवत करनो मुकद मुदा के निमे कंडायमा के न तप विसी हतरा पगे काले गत वेन निशा ए निशा तमय प्लेन ने किम्मा आय मत एगोलो ईलंग या पोर्ट कर याना तीरने करने कैप्टन प्लान ने का मगीन टा पहदिली करनो एट मेक शुअर निशा या कीन दे आहान कीनो එයාට චුව නැත්තම් ආයි මේ ප්ලේන් එකට කාවත් නැග්ගව ගන්නෙ නැහැ කියලා කැප්ටන් කියනවා. මටත් දුවෙක් ඉන්නවා. මම එයා ගාවට යන්න ඕනි. මාව විශ්වාස කරන්න කියලා කැප්ටන් මගින්ට කියනවා. මගින් හැමෝම කැප්ටන් කියන දේ විශ්වාස කරලා ආයිමත් ට්‍රේල් බේස් 119 කියන ප්ලේන් එකට නගිනවා. කැප්ටන් ප්ලේන් එකේ බ්‍රේක් හදන්න ගන්නවා. ඒත් මෙතනට දූපතේ කල්ලි එනවා. කුලි හමුදාවේ කල්ලියයි අතරේ තවත් වෙඩි හුවමාරුවක් එනවා. එක මගීගේ කකුලට වෙඩි වදිනවා. ගැස්පර් කුලි හමුදාවට උදව් වෙනවා. ධාතු සහ කණ්ඩායමේ අනිත් අය දිගටම වෙඩි තියනවා. කුලී හමුදාවේ ස්නයිපර්ගේ උදව්වෙන් ධාතුගේ කණ්ඩායමේ පිරිස අඩු කරගන්නවා. කැප්ටන් කිනෝ ප්ලේන් එකේ එන්ජින් එක ස්ටාර්ට් කරාට පස්සේ වරට විනාඩි දෙකක් තියනවා නැග ගන්න කියලා. ගැස්පර් කැප්ටන්ට කියනවා මට ඔයාලා එක්ක ප්ලේන් එකේ ඉන්න බෑ කියලා. ගැස්පර් හදන්නේ එතනින් පැන ගන්න. කැප්ටන් ගුඩ් ලක් කියලා ගැස්පර්ට කියනවා. වෙඩි හෝමාරු මැද්දෙන් කැප්ටන් ප්ලේන් එක ගාවට එනකොට එයාගේ කකුලටත් වෙඩි වදිනවා. ඩේල් සහ කැප්ටන් එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ගැස්පර්ගේ උණ්ඩ ඉවර වෙනවා. එයා කුලි හමුදාවේ උණ්ඩ ගන්න ගියාම එයාලා ගෙනාවු ඩොලර් බිලියන භාගය දකින්නවා. ඒත් ඒක මතකේ තියාගෙන ගැස්පර් උණ්ඩ අරගෙන ආයෙමත් වෙඩි තියන්න ගන්නවා. කුලි හමුදාව ප්ලේන් එකේ ඉඳන් ධාතුගේ කල්ලියට වෙඩි තිනවා. බිම ඉන්නේ ෂෙල් බැක් කියන කුලි හමුදාවේ කැප්ටන් සහ ගැස්පර් විතරයි. කැප්ටන් හෙඩ්ක්වාටර්ස් වලට කතා කරනවා. ප්ලේන් එක ගොඩ බාන්න තැනක් බලන්න කියනවා. ෂෙල් බැක් කියන කුලි හමුදා ටීම් එකේ කැප්ටන් ගැස්පර්ට කතා කරත් එයා දකින්නවා ගැස්පර් සල්ලි මල්ලක් තරම් පැන ගන්නවා. හැමෝම ප්ලේන් එකට නැග ගන්නවා. ඩාටු RPG එකක් ගහන්න ප්ලෑන් කරනවා. එයා ජීප් එකෙන් ප්ලේන් එක ඉස්සරහට අරන් යනවා. ඒ එකම ගැස්පර් RPG එක තියන් හදන ඩාටුගේ ගෝලයට වෙඩි තිනවා. ඊට පස්සේ ඩාටු RPG කරන් තියන්න හදනකොටම කැප්ටන් ප්ලේන් එක උඩට ගන්නවා. ඩාටුව වීසි වෙලා යනවා. මේක දැකපු ගැස්පර් සතුටු වෙනවා. ඒ වගේම ඩාටුගේ කල්ලින් හැංගිලා ඩොලර් මිලියන භාගයක් තරම් කැලේට මැන ගන්නවා. ප්ලේන් එකට වෙඩි වැදිලා හොඳටම ඩැමේජ් වෙලා ඩේල් සහ කැප්ටන් අමාරුවෙන් ප්ලේන් එක උඩට අරගන්නවා. ඒත් හෙඩ්ක්වාටර්ස් වලින් කියනවා ඉන්න උස මදි කියලා. ප්ලේන් එකේ දොරවල් නැහැ. තෙල් ටැංකිය ඩැමේජ් වෙලා. ඒ නිසා මේ ගානට තමයි යන්න වෙන්නේ කියලා කැප්ටන් කෑ ගහලා කියනවා. මේ වෙනකොට CIC එයාපෝට් එක පේන මානේ තියෙන්නේ. තෙල් ටැංකියට වෙඩි වැදිලා තටුත් කැඩිලා ප්ලේන් එක තියෙන්නේ කඩන් වැටෙන ඔන්න මෙන්න. ඒත් කැප්ටන්ගේ සහ ඩේල්ගේ උත්සාහයෙන් ඩැමේජ් වෙච්ච ප්ලේන් එක ඉතා පරිස්සමින් ගොඩ බානවා. හැමෝම සතුටු වෙනවා. හැමෝම කැප්ටන්ට ස්තුති කරනවා.
ඇත්තටම බ්‍රෝඩි ටොරන්ස් කියන කෙනා වීර ගුවන් නියුමයක් වෙනවා. එයා අන්තිමට එයාගේ දුවට කතා කරලා ගෙදර එනවා කියලා කියනවා. මෙතනට මුදා ගැනීම මෙහෙම කණ්ඩායම හැමෝම එනවා. 2023 අවුරුදු රිලීස් වෙච්ච මේ සුපිරි ඇක්ෂන් ත්‍රිලර් මූවී එක ඔයාලත් බලන්න කියලා මම ආරාධනා කරනවා. මේ මූවී එක මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ ත්‍රිලර් මූවී එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.